මේ සතුටු වර්ෂාව අපි දැන් මේ සතියක් දෙකක් මයියංගනේ දාඩියම් පීඩනෙන් පීඩිත වෙලා ඉන්න වෙලාවේ මේ සතුටු කඳුළු වලට ආශිර්වාදයක් කියලා මම ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මේ මයියංගනය බුදුන් වැඩිය තැන මේ බොරු කියපු තක්කඩි බංගලොත් කරපු තක්කඩි එලවන්න පටන් ගන්න මයියංගනෙන් කියලා මම ප්‍රකාශ කරන්න කැමති මිත්‍රවරුනි. සැප්තැම්බර් 21 වෙනිදා අපි ඔක්කොම පොදි පිටින් ප්‍රේමදාස යුගයක් ආරම්භ කරන එක ආරම්භ කරනවාමයි මේ ප්‍රතිඥාව බදුලු දිස්ත්‍රික් ජනතාවකෙන් අපි අපේ නායකයාට දෙන තෑග්ග. ලක්ෂේ එකා මාරකින් නායකතුමනි, අපි මේ බදුල්ල දින්නුවේ නැත්තං අපි සියලු දෙනාම එකතු වෙලා මේ ඉන්න පතාක යෝධයෙක් අපේ ලක්ෂ්මන් මහත්තයා, ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් අපි ඒක කරලා පෙන්නනවා. කෝදැන් අපි ගියා රිදීමාලි අද්දේ, අපි ගියා පොඩි රවුමක් ගන්න රිදීමාලි අද්දේ, ඔය කියන විදියට අපේ මිනිමරුව බලන්නත් ගියා. ඔය කියන තරම් පේනතෙක් මානක මිනිහෙක් නෑ, ඔය කයිය ගාන කයිය නායකවරුන් විතරයි. ඒ නිසා මම මේ සියලු දෙනාටම කියන්නේ, අපි පක්ෂයක් ඇටියට අපේ විපක්ෂ නායකතුමා කරපු කර්තව්‍ය, එතුමාගේ පියාණන් තමයි මයියංගනය ඇතුවේ, එහෙම නෙවෙයිද? ප්‍රේමදාස මහත්තයා තමයි ගම්මුදාව ගෙනාවේ, එහෙම නෙවෙයිද? ඇලක් ඇදුවා නම්, වික්ටෝරියා ඇදුවා නම්, වතුර දුන්න නම් ඒ අපේ ප්‍රේමදාස මහත්තයා විතරයි. ඊට පස්සෙත් 1993 පස්සේ ගයක් ඇදුවා නම් ඒ අපේ අනාගත ජනාධිපතිතුමන් වෙන සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. අපේ ගොවි මහත්තුන්ගේ පෝර ප්‍රශ්නය, වතුර ප්‍රශ්නය මම ඊයේ වියලුවේ හිටියේ හනදෙයනේ වාසනාගම ඇතුවා ප්‍රේමදාස මහත්තයා, මුන්ට ඒකට වතුර ටිකක් දී ගන්න බෑ. මේ වගේ පීඩිත ආණ්ඩු බොරු කාරයෝ මේ රටට 21 වෙනිදන් පස්සේ අපිතුරු කරන්නේ. ඒ නිසා මේ ජනගාව බය නැතුව දෙයත්ත කන්නේ පටන් ගත්තම හපුතලේ කොන වෙනකන් බදුල්ල දිස්ත්‍රික්කය අපි සංවර්ධන කරන යුගය 22 වෙනිදන් පස්සේ පටන් ගන්නවා කියන්න මම සන්තෝෂෙන් කියනවා. අතිවේගී මාර්ගය අවුරුදු දෙකක් නැත්තම් තුනයි, ඔන්න ද අපිත් පැය දෙකෙන් කොළඹට යනවා. ඒත් එක්කම හැම ආසනයකම කර්මාන්තපුරයක් අපි ස්ථාපිත කරලා 20,000කට රැකිරක්ෂා දෙනවා හැම ආසනයම. පොඩි පඩියකට නෙමෙයි, රුපියල් ලක්ෂයකට වඩා පඩියක් දෙමින්. එතකොට බලමු ගම හැදෙනවද නැද්ද කියලා. ප්‍රේමදාස යුගයත් ප්‍රතිපත්තියත් මේ බදුල්ලට ගේන එක ගේනවාමයි. අපේ සජිත් මහත්තයා අපි වගේම පිරිසිදු නායකෙක්, කිසිම දවසක හොරමක් කළා නැහැ. විපක්ෂ නායකවරයෙක් හැටියට කරපු දේවල් ඔබ සමතනාම දැනගෙන ඉවරයි. එතුමා රැස්වීම් 550ක් ගාලා කට්ටියට සේවය කරලා පාසල් පද්ධතිය හදලා රෝහල් පද්ධතිය හදලා ඉවර වෙනකොට අන්නේ අපේ රනිල් මහත්තයා තාම පක්ෂයක් නැහැ, සලකුණක් නැහැ, සුදු තොප්පි දාගෙන රැස්වීම් තිනවා බදුල්ලේ. අයියේ හැප්පෙනවා නම් බදුල්ලේ හැප්පෙන්න, ඔය කයිය වාරු ගාලා වැඩන්නේ. බංකොලොත් කරා නම් කටවාගෙන ඉන්න, ඔය බංකොලොත් කරපු කට්ටියට අපි බයත් නැහැ. ඒ නිසා මාර්ග ටික හදන්න ඕන නම්, වී වලට මුදලක් ගන්න ඕන නම්, පෝර ටික වෙලාවට හම්බෙන්න ඕන නම් එකම විකල්පය
සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. එහෙම නේද? අපි පෙන්නන්නම් වැඩ. එන්න කියන්න. අපිත් ඉන්නේ බදුල්ලේ, ඉපදුනේත් බදුල්ලේ. අපි මයියන් එනෙත් සුරපරයක් කළා තමයි නවත්තන්නේ කියමින්. අනේ මේ අපේ ගොවි ජනතාව බය නැතුව ඉන්න කියනවා 22 වෙනිදා වෙනකන් විතරක්. අපිට ලක්ෂක මාර්ගින් එයා මේ දිනුම අරන් දෙන්න. ඔය කතර ගන්න එපා. බංගලොත් කරපු උන්ටයි ඔය කයිවාරු ගාන මිනිමරුවන්ටයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සමට සුබ දවසක්.